Hai Bon, Lankawasi, Lokawasi, Sielo Denata, ඉතින් අපි අදත් යුතුකම YouTube නාලිකාව තුළින් ඔබ හමු වෙන්නේ බොහොම නැව බොහොම අලුත් මාතෘකාවක් සමගින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මුලින්ම අලුත් අවුරුදු පලාපල ඒ වගේම කුජ ග්‍රහයාගේ ගමන පිළිබඳව රාශිගත වීම පිළිබඳව අපි මීට කලින් වීඩියෝස් කළා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඉතාමත් වටිනා අදහස් ඒ වගේම ඒ වීඩියෝ එක නරඹලා ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔබ සියලු දෙනාටම ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඉතින් අලුත් අවුරුදු උදාව මම හිතන්නේ අත ළඟ එන්න අපිට කිට්ටු වෙනවා අප්‍රේල් මාසේ. ඉතින් සිංහල ජාතිකයන් විදියට ඒ වගේම හින්දු ජාතිකයන් විදියට ශ්‍රී ලංකාවේ මේ ජාතිකයන් සමරන බොහොම අපූරු බොහොම උත්කර්ෂවත් මංගල්‍යයක් තමයි අලුත් අවුරුද්ද කියලා කියන්නේ. සිංහල හින්දු අලුත් අවුරුද්ද කියලා කියන්නේ. ඉතින් අද අපි සිංහල හින්දු අලුත් අවුරුද්දට විතරක් නෙවෙයි අපි සිංහල ආදි ජනතාව ආදි අපේ මුතුන් මිත්තන්ගේ ඉඳලා මේ වෙනතුරු රැකගෙන එන බොහොම අපූර්ව චාරිත්‍රයක් සම්බන්ධයෙන් තමයි අද කතා කරන්නට සූදානම් වුණේ. ඉතින් ඊට කලින් මතක් කරන්න ඕනේ යුතුකම YouTube චැනලය ඔබ තවමත් subscribe කරලා නැත්තම් subscribe කරන්න. ඒ වගේම පහලින් තියෙන bell icon එක click කරන්න. මොකද අපේ videos බොහොම ඉක්මනින් ඔබේ දුරකථනයට ඔබේ පරිගණකයට ලං කරගෙන ඒවා නරඹලා දැනුමක් ලබා ගැනීම හැකියාව තිබෙනවා. ඉතින් අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කිරි ඉතිර වීමේ මංගල්‍ය පිළිබඳව. ඉතින් ලාංකිකයන් විදියට මේ මුළු ලෝකයේම ශ්‍රී ලාංකිකයන් මේ හෙළදිව මේ සිංහල දීපේ ජීවත් වෙන හෙළ ලාංකිකයන් විදියට අපි හැමෝම බොහොම උත්කර්ෂවත් ලෙස ඉටු කරන චාරිත්‍රයක් තමයි කිරි ඉතිර වීමේ මංගල්‍ය කියලා කියන්නේ. ඉතින් අපේ පැරණි චාරිත්‍රයක් විදියට අපේ මුතුන් මිත්තන්ගේ ඉඳලා මේ වෙනකන් බොහොම සුරක්ෂිතව රැකගෙන එන බොහොම අපූර්ව චාරිත්‍රයක් විදියට අපිට මේ කිරි ඉතිර වීමේ මංගල්‍ය හඳුන්වන්නට පුළුවන්. විශේෂයෙන්ම දරුවෙක් මෙලවට බිහි වූ කල පටන් මිය යනතුරු සෑම සුබ කටයුත්තකදීම මේ කිරි ඉතිර වීමේ මංගල්‍යයට මුල් තැනක් දෙනවා. විශේෂයෙන්ම අපේ ගැමි ජනතාව අපේ ග්‍රාමීය ජනයා මේ කිරි ඉතිර වීමේ මංගල්‍ය ඔවුන්ගේ ජීවිත තුළ ජීවිතවලට සෞභාග්‍ය ළඟා කරගත හැකි අපූර්ව චාරිත්‍රයක් විදියට විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා තමයි මේ කිරි ඉතිර වීමේ මංගල්‍ය අදටත් සුරැකිව අපේ මේ හෙළ දීපය තුළ රැව් පිළිරැව් දෙමින් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් සිංහල අලුත් අවුරුදු උත්සවයත් සමග විශේෂයෙන්ම අපි සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙලා ඒ අලුත් අවුරුදු උදාව ඇරඹීමත් සමග අපි අපේ ජීවිතවලට අපේ නිවාසවලට සෞභාග්‍ය ශාන්තිය මේ සූර්යාගේ ශක්තිය ළඟා කරගන්නට අපේ ජීවිතය යහපත් කරගන්නට අපේ අනාගතය සුරක්ෂිත කරගන්නට වඩා වර්ධනය කරගන්නට හිතේ විශ්වාසයකින් භක්තියකින් සිදු කරනු ලබන බොහොම අපූර්ව චාරිත්‍රයක් තමයි මේ කිරි ඉතිර වීමේ මංගල්‍යය. විශේෂයෙන්ම කුඩා දරුවෙකුගේ පටන් මම අර කලින් පැවසුවා වගේ මහලු විය දක්වා ජීවිතේන සෑම සුභ අවස්ථාවකදීම මේ කිරි ඉතිර වීම මංගල්‍යය පුරාණ චාරිත්‍රානුකූලව සිදු කළා. නමුත් මේ වන විට මේ කිරි ඉතිර වීමේ මංගල්‍යය ඒ පුරාණ චාරිත්‍රානුකූලව පුරාණ මුතුන් මිත්තන්ගේ ඒ දැනුම් සම්භාරය අනුව සිදු කරනවාද කියන ගැටලුව අප තුල පැන නගිනවා. මොකද මා එහෙම කියන්නේ මේ වන විට මේ කිරි ඉතිර වීමේ මංගල්‍ය විලාසිතාවක් විදියට සමරන අවස්ථා අපේ ජීවිත තුළ අපේ සමාජය තුළ බොහෝමයි. ඉතින් ඒ නිසා මමත් යුතුකම YouTube නාලිකාවත් අපි අදහස් කළා මේ සියලු ලෝකවාසී ජනතාව වෙනුවෙන්
වෙනත් රටවල් වලින් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මේ කිරීතර වීමේ මංගල්‍ය නිවැරදි ලෙස සිදු කර ඔබේ ජීවිතයට සෞභාග්‍යයක් ඔබේ ජීවිතයට ආලෝකයක් ළඟා කරගන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කර දෙන්නට. ඉතින් පුරාණ චාරිත්‍රානුකූල පුරාණ දැනුම් අනුව පුරාණ පතපොත අනුව විශේෂයෙන්ම මේ කිරීතර වීමේ මංගල්‍ය සඳහා අරගෙන තිබෙන්නේ නැවුම් මුට්ටිය මෙය හට්ටියක් කියලා හඳුන්වනවා. ඉතින් මෙය ඉඳුල් නොකල මැටි වලින් සකස් කරන ලද මුට්ටියක් තමයි මේ සඳහා භාවිතා කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ සඳහා ඇලුමිනියම් වර්තමානයේ ඉතාම බහුලව දකින්නට තිබෙන ඇලුමිනියම් වාජන සුදුසු වන බව කිසිම පතපොතක සඳහන් වෙලා නැහැ. එය නුසුදුසු බව තමයි පුරාණ පතපොතෙහි සඳහන් වෙලා තිබෙන්නේ. අපි දන්නවා ඇලුමිනියම් කියන්නේ අපේ ශරීරයට තරමක් විස සහිත රසායනික ද්‍රව්‍ය තිබෙන ලෝහයක්. ඉතින් ඇලුමිනියම් වාජන වල යම් යම් දේවල් පිසින විට යම් යම් ආරක්ෂාකාරී පිළිවෙත් අනුගමනය කරන්න කියලා තිබෙන්නේ මෙන්න මේ හේතුව නිසා. ඉතින් මේ මැටි කලයේ වනත මැටි මුට්ටිය අරගන්න අපේ පුරාණ චාරිත්‍රානුකූල පුරාණ අපේ මුතුන් මිත්තන්ගේ ඒ අදහස් අනුව මැටි මුට්ටියක් තමයි මේ සඳහා යොදාගන්නේ. ඉතින් මැටි මුට්ටියක් යොදාගෙන මේ සඳහා පුරාණයේ පටන් පුරාණී භාවිතා කරලා තිබෙනවා මේ කිරි සඳහා මව් කිරි, ඒ වගේම එළ කිරි, එළු කිරි, අශ්ව කිරි, ඔටු කිරි, බැටළු කිරි වැනි කිරි වර්ග මේ කිරිත්‍රවීමේ චාරිත්‍රය සඳහා යොදාගෙන තිබෙනවා. විශේෂයෙන්ම මේ ලෝකයේ තියෙන උත්තරීතරම ආදරය කරුණාව තිබෙන්නේ මවකගෙන් දරුවෙකුට. ඉතින් රුධිරය කිරි බවට හරවල තමයි මවක් දරුවෙකුට කිරි ලබා දෙන්නේ. ඉතින් ලෝකයේ තියෙන පෝෂණ ගුණෙන් අධිකම ආහාරය තමයි මව් කිරි කියලා කියන්නේ. මම හිතන්නේ උත්තරීතර ගුණය නිසා වෙන්නේ නැති අපේ පැරණි මුතුන් මිත්තන් මේ සඳහා මව් කිරි මූලික කරගෙන මේ චාරිත්‍රය ඉටු කරන්නට ඇත්තේ. නමුත් වර්තමානයේ වෙනකොට මේ සම්බන්ධයෙන් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් තිබෙනවා. අපි දන්නවා අද වර්තමානයේ වෙන විට ප්‍රායෝගිකව මෙය සිදු කරන්නට ටිකක් අපහසු දෙයක්. ඉතින් ඒ නිසා වර්තමානයේදී බොහොම පහසුවෙන් අපිට යොදා ගන්න පුළුවන් මේ සඳහා එළ කිරි මේ සඳහා යොදා ගන්න පුළුවන්. ඒ වගේම වර්තමානයේ මේ සඳහා පොල් කිරිත් භාවිතා කරන අවස්ථා දැකලා තිබෙනවා. ඉතින් එය එතරම් යෝග්‍ය කරුණක් හැටියට මා සලකන්නේ නැහැ. එය පොත්පත්වල සඳහන් වෙලා නැහැ. කෙසේ වුවත් ඔබට එළ කිරි මේ සඳහා යොදා ගන්නට අපහසු නම් ඔබට පුළුවන් නැවුම් ගසක ඉඳුල් නොකළ නැවුම් ගසක පොල් කිරි මේ සඳහා යොදා ගන්නට. ඒ වගේම මේ කිරිතර වීමේ මංගල්‍යයේදී මේ සඳහා යොදා ගන්න ලිප සම්බන්ධයෙන් පැරණි පත පොතේ සඳහන් වෙනවා. විශේෂයෙන්ම මේ සඳහා මැටි ගඩොල් තුනක් තමයි භාවිතා කළ යුතු වන්නේ. කළුගල්, ඒ වගේම ගෑස් වර්තමානයේ තියෙන ගෑස් උඳුන් වගේ දේවල් මේ සඳහා භාවිතා කරන්නේ නැහැ. මැටි ගඩොල් තුනක් මේ සඳහා වර්තමානයේදී භාවිතා කරන්න පුළුවන් නම් ඉතාම සුබයි. ඒ වගේම තමයි මේ ලිප සාදා ගැනීමෙන් අනතුරුව මේ සඳහා භාවිතා කරන දර සම්බන්ධයෙන් පැරණි පොත්පත්වල අපේ මුතුන් මිත්තන් සඳහන් කරලා තිබෙනවා. විශේෂයෙන්ම සුදු හඳුන්, රත් හඳුන්, අගිල්, සුවඳ කොට්ටන්, ඒ වගේම පැඟිරි දර වර්ග මේ සඳහා භාවිතයට සුදුසුයි කියන කාරණාව ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ඔබට සුදු හඳුන්, රත් හඳුන් වැනි දර වර්ග සොයා ගැනීමට අපහසු නම් ඔබට පුළුවන් පැඟිරි ගහකින් වේලුණු දර කිහිපයක් මේ සඳහා යොදා ගැනීමට. කුරුඳු දරත් ඔබට යොදාගත හැකි නම් එහිත් ගැටලුවක් නැහැ. ඒ වගේම මෙය සිදු කරන්නට ඕනේ සුදු වස්ත්‍රයකින් සැරසිලා. සුදු වස්ත්‍රයකින් සැරසිලා මේ කිරිතර වීමේ මංගල්‍යයට සූදානම් විය යුත්තේ, එය සිදු කළ යුත්තේ. විශේෂයෙන්ම දින සුබ දිශාවට අනුවයි මේ සිදු කරන්නට ඕනේ. මරු සිටින දිශාව මග හැරලා සුබ හෝරාවකින් මේ කිරිතර වීමේ මංගල්‍ය සිදු කළ යුතුයි. විශේෂයෙන්ම සුබ හෝරා ගැන කතා කරද්දී ගුරු හෝරාව, සඳු හෝරාව, බුධ හෝරාව, සිකුරු හෝරාව කියන හෝරා වලින් අපිට සුදුසු හෝරාවක් තෝරාගෙන මෙය සිදු කිරීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම මේ එළ කිරි හෝ යොදා ගන්න කිරි වර්ගය හත්වාරයක් පෙරාගත යුතු යන්වාරයෙන්ම හත්වාරයක් පෙරාගෙන බොහොම භක්තියෙන් යුතුවයි මෙය
මුට්ටි යට දමා මේ සිදු කරන්න සිදු කිරීම සිදු කළ යුතු වන්නේ. ඒ වගේම මෙය සිදු කිරීමේදී විශේෂයෙන්ම මේ කිරි ඉතිරීමේ චාරිත්‍රය සිදු කරන කෙනා ත්‍රිවිධ රත්නයේ සරණ ගොස් පංචශීලයේ සමාදන් වී අනතුරුවයි මේ කටයුත්ත සිදු කළ යුතු වන්නේ. විශේෂයෙන්ම තමන්ගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලා වන්දනාමාන කළ යුතුයි. ඔවුන්ගේ ආශිර්වාදය ලබාගෙනයි මේ කටයුත්ත සිදු කළ යුතු වන්නේ. විශේෂයෙන්ම මේ කිරි ඉතිරවීමේ කටයුත්තේදී මේ කිරි ඉතිරෙනතුරු මේ කල් නැවුම් හට්ටියේ කටින් පිඹීම වැනි කාර්යයන් සිදු නොකළ යුතුයි. එය අශුභ කාර්යයක් බැවින් විශේෂයෙන්ම දරදමා කටින් පිඹීම ඔබ නොකළ යුතු කටයුත්තක්. ඒ වගේම මේ කිරි ඉතිරවීමෙන් අනතුරුව මේ කිරි මුට්ටියට එහෙම නැත්නම් මේ නැවුම් වලඳට මේ හට්ටියට සුදු හඳුන් කුඩු සල්පයක්, ඒ වගේම කහපෙති කිහිපයක්, ඒ වගේම කැකුළු හාල් මිටක්, ඒ වගේම රිදී කාසියක් මේ තුලට දාලා මෙය තමාගේ නිවස වටපිටාවේ ගේ තුල සහ මේ කිරි ඉසීමේ කාර්ය සිදු කළ හැකි. ඒ තුලින් ඔබේ නිවසේ සහ ඔබේ වටපිටාවේ සියලු ග්‍රහ දොස් වස් දොස් දූර්ණින් භූත වන බව අපේ පැරණි මුතුන් මිත්තන් ඔවුන්ගේ දැනුම් සම්භාරය තුළ සඳහන් කරලා තිබෙනවා. විශේෂයෙන්ම කිරි ඉතිරවීම දක්වා මේ කිරි ඉතිරීම දක්වා ජයපිරිත සජ්ජායනා කළ හැකි නම් ඉතාම ශුභයි. ගෙදරින සියලු දෙනාම එක්කලා මේ ජයපිරිත සජ්ජායනය කළ යුතුයි මේ කිරි ඉතිරවීමේ කිරි ඉතිරීම සිදුවන තුරු. ඒ වගේම විශේෂයෙන්ම අරමා කලින් කීවා වගේ මේ කිරි ඉතිරවීමෙන් පසුවේ ඊට අමතරව අවශ්‍ය නම් අබෑට කිහිපයක්, ඒ වගේම තල උඳුමුන් කියන ධාන්‍ය වර්ග කිහිපයක්, ඒ වගේම නෙළුම් රේණු වැනි දෑමයට එකතු කරලා ලුණු සල්පයකුත් එකතු කරලා ඉසීමේ කාර්ය ඔබේ නිවස වටපිටාවේ සහ ඔබේ නිවසේ ඉසීමේ හැකියාව තිබෙනවා. ඒ තුලින් මහත් සුභඵල ඔබට අනිවාර්යයෙන්ම ළඟා කරගැනීමේ හැකියාව තිබෙනවා. කිරි ඉතිරවීමෙන් අනතුරුව දෙවියන්ට පින් අනුමෝදන් කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. මෙන්න මේ ක්‍රියාවලිය නිවැරදිව බොහොම භක්තියෙන් බොහොම විශ්වාසයෙන් ඉටු කිරීම තුළින් ඔබට සෞභාග්‍යවත් බොහොම දීප්තිමත් බොහොම ආලෝකමත් අලුත් අවුරුදු උදාවක් ඔබේ ජීවිතයට ළඟා කරගැනීමේ හැකියාව තිබෙනවා. මේ විශ්වයේ ශක්තිය කැටිවීමේ සූර දිව්‍ය රාජයාගේ ශක්තිය කැටිකොටගෙන ඔබේ නිවස තුළ මේ චාරිත්‍රය සිදු කිරීම තුළින් ඔබේ බලාපොරොත්තු සියල්ලක්ම ඉටු කර ගැනීමට, ඔබේ නිරෝගී භාවය ඇති කර ගැනීමට ඉතාමත් ඉහළින් හැකියාව තිබෙනවා. ඉතින් මා මේ කියූ කිරි ඉතිරවීමේ චාරිත්‍රය බොහොම විශ්වාසයෙන් යුතුව, බොහොම භක්තියෙන් යුතුව, බොහොම ගෞරවයෙන් යුතුව අලුත් අවුරුදු උදාවත් සමඟ සිදු කිරීම තුළින් මේ එළඹුණු 2021 නව වසර ඔබට සෞභාග්‍යමත් නව වසරක් කරගැනීමේ හැකියාව තිබෙනවා. මා දැන් ඔබට සඳහන් කරන්නට සූදානම් වන්නේ මේ කිරි ඉතිරවීමේ චාරිත්‍රය මේ සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමඟ කුමන වේලාවක සිදු කිරීමට සුදුසුද කියන කාරණාව. විශේෂයෙන්ම මේ අලුත් අවුරුදු උදාව සිදුවීමත් සමඟ අපර පුණ්‍ය කාලයේ දෙනවා අප්‍රේල් 14 වන බදාදා දින පෙරවරු 8:57 දක්වා. ඉතින් පෙරවරු 8:57ට කලින් යෙදෙන සුබ මොහොතකිනුයි අපි මේ කිරි ඉතිරවීමේ චාරිත්‍රය සිදු කළ යුතු වන්නේ. මෙදින ඉර උදාව, මධ්‍ය සූර්යෝදය උදාව පෙරවරු 6:03ටයි සිදුවන්නේ. ඉතින් ඒ අනුව විශේෂයෙන්ම මෙදින පෙරවරු 6:17ට ගුරු හෝරා බුද හෝරාවේ ගුරු පංචම කාලය තුළ මේ කිරි ඉතිරවීමේ චාරිත්‍රය සිදු කිරීම තුළින් මහඟු ඵල ළඟා කර ගැනීමට හැකියාව ලැබෙනවා. එදින අප්‍රේල් 14 වන දින පෙරවරු 6:17ට යෙදෙන ශුභ මොහොතින් මේ කටයුත්ත සිදු කිරීමේ හැකියාව තිබෙනවා. මෙදින රාහු කාලය පස්වරු 12 සිට 1:30 දක්වායි පවතින්නේ. ඉතින් විශේෂයෙන්ම නැගෙනහිර දිශාව බලාගෙන මේ චාරිත්‍රය සිදු කිරීමේ හැකියාව ඔබට තිබෙනවා. නැගෙනහිර දිශාව බලාගෙන පෙරවරු 6:17ට පවුලේ සියලු දෙනාම එකතු වී ඔබේ නිවසේ
මැද ප්‍රදේශයක මේ කිරි ඉතිරවීමේ චාරිත්‍රය සිදු කළ හැකි. ඉතින් සාම්ප්‍රදායානුකූලවයි අපේ පැරණි මුතුන් මිත්තන්ගේ දැනුම් සම්භාරය තුලිනුයි ඔබට මා මේ අදහස් ප්‍රකාශ කළේ. ඉතින් මේ අනුව මේ කිරි ඉතිරවීමේ මංගල්‍ය නිවැරදිව සිදු කර ගැනීම තුලින් ඔබේ ජීවිතවලට ඔබේ පවුලේ සියලු දෙනාටම සමස්ත ශ්‍රී ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට මේ අපූර්ව චාරිත්‍රය එහෙම නැත්නම් මේ වටිනා චාරිත්‍රය සිදු කිරීම තුලින් සෞභාග්‍යය ශාන්තිය ළඟා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට සුබ නව වසරක් වේවා.